පෙදසල ලොකු ජනප්‍රියත්වයක් තිබෙන අබුඩාබි T10 තරගාවලියේ සමාරම්භක තරගයේ තිබුණේ මාතා අරාබියන්ස් කණ්ඩායමත් නොත් වොරියර්ස් කණ්ඩායමත් අතරේ. තරගයේ කාසිවාසී දිනා ගන්න වොරියර්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට පවරන්න තීරණය කරනවා. මේ තීරණයක මුලින් පන්දුවට පහර දෙන්නේන මාතා කණ්ඩායම තමන්ගේ පන්දු වාර 10දී ලකුණු 88ක් ලබා ගන්න සමත් වෙනවා. මාතා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ පන්දු 19කදී 6 පහර 2කුත් 4 පහර 2කුත් එක්ක ලකුණු 32ක් ගත්ත දසුන් ශානක. කඩුරු රකින ක්‍රීඩක වෝල්ටන් ලකුණු 24ක් පන්දු 17කින් රැස් කරගෙන ඉදදී ඔහු පිටින් ඉවත් කරන්නේ නුවන් ප්‍රදීප්. වනිදු හසරංගත් මාතා කණ්ඩායමට ක්‍රීඩා කළත් ඔහුට කිසිම ලකුණක් ලබා ගන්න ක්‍රිස් වුඩ් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දුවෙන් වැඩපෙන්නපු ඇන්ඩ්‍රු රසල් ක්‍රිස් වුඩ් දෙන්නා කඩලු දෙක බෙකින් දවා ගනිද්දී නුවන් ප්‍රදීප් කඩලුක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 89 ඉලක්කයක් හඹා යන පිටිට එන වොරියර්ස් ක්‍රීඩකයන්ට අද්දකීම් බහුල පන්දයවන්න හිටිය මාතා කණ්ඩායම පීඩනයක් එල්ල කරයි කියලා හිතුවත් අද්දකීම් පුස්සක් කළ ඇන්ඩ්‍රු රසල්, ජෝර්ජ් මුන්සේ දෙන්නා වොරියර්ස් කණ්ඩායමට කඩලු 9 ජයග්‍රහණයක් ලබා දෙන්න සමත් වෙනවා. මුන්සේ නොදෙවි ලකුණු 24ක් 6 පහර 5ක් එක් ලබා ගනිද්දී ජයග්‍රහයි ඉනිම ක්‍රීඩා කළ රසල් ලකුණු 58ක් මැදවි ලබා ගන්නේ 6 පහර 6කුත් 4 පහර 4කුත් එක්ක. මාතා කණ්ඩායමේ ලසිත් මාලිංග, මිචෙල් මක්රලගන්, ඩෙවොන් බ්‍රාව් වගේ ප්‍රවීණ ක්‍රීඩකයෝ හිටියත් ඔවුන්ට රසල්ගේ ප්‍රහාරය නතර කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මාලිංග තමන්ගේ පළවෙනි පන්දුවාරයේ ලකුණු 2කට යවුවත් මාලිංගයාපු දෙවෙනි පන්දුවාරයේ නිපන්දු 3ක් එක්ක ලකුණු 23ක් හිමි කරගන්න වොරියර්ස් ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ විදිහට තමයි T10 පළවෙනි තරගයේ අවසන් වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.